මුලින්ම කෙනෙක් නැවකට ජොයින් වෙන්නේ කොහමද? මුලින්ම නැවකට ජොයින් වෙන කෙනෙක්ට තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවාද? ලංකාවේ තියෙන මරිටයිම් කැම්පස් මොනවාද? මරිටයිම් කැම්පස් එකක් තෝරගන්නේ කොහමද? මම දන්නවා මේ හැම දෙයක්ම ඔයාලට තියෙන ප්‍රශ්න. ඉතින් මාත් නැවකට ජොයින් වෙන්න කලින් මේ හැම ප්‍රශ්නයක්ම මටත් තිබ්බ ඔයාලට වගේම. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ හැම ප්‍රශ්නයකටම ඔයාලට උත්තර දෙනවා. අපි වැඩි කතා බහක් නැතුව යම් වීඩියෝ එකට. ඒකෙන් මම ඔයාලට කියලා දෙන්නේ නැවකට ජොයින් වෙන්න තියෙන කෝසස් කොහොමද කරන්නේ මොනවද ජොයින් වෙන්න තියෙන විදිහිය. ඉතින් නැවකට ජොයින් වෙනවා නම් එක්ක රේටින් කෙනෙක් විදියට ජොයින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කැඩට් කෙනෙක් විදියට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට රේටින් කෙනෙක් විදියකට නැවකට කොහොමද ජොයින් වෙන්නේ කියලා. ඉතින් මේ රේටින් කෙනෙක් විදියට නැවකට ජොයින් වෙන්න ඕනේ සුදුසුකම් සහ ඒ කෝසස් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම ඔයාලා නැවකට ජොයින් වෙන්න කෝස් එකක් කරනවා නම් තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් කියන්නම්. මේ හැම රික්වයර්මන්ට් එකක්ම හැම දෙයක්ම දැන් කතා කරන්නේ මම රේටින් කෙනෙක් විදියට නැවකට ජොයින් වෙන කෙනෙක්ගේ. ඉතින් මුලින් මේ දේ මතක තියාගන්න වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම. ඉතින් රේටින් කෙනෙක් විදියට නැවකට ජොයින් වෙන කෙනෙක්ට කෝස් එකක් කරන්න ඕන නම් එයාට තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් තමයි එයා අවුරුදු 18ත් 24ත් අතර කෙනෙක් වෙන්න ඕන. ඉතින් මූලිකම රික්වයර්මන්ට් එක ඒක. ඊට පස්සේ ඒකෙනා ඒ ලෙවල් හරි ඕ ලෙවල් හරි කරලා තියෙන්න ඕනේ. එයා ඒ ලෙවල් කරලා තියෙන්නත් පුළුවන් ඕ ලෙවල් විතරක් කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් රේටින් කෙනෙක් විදියට යනවා නම් බලන. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඕනේ මොකද්ද තෝරගන්න සයිඩ් එක. ඩෙක් වෙන්න පුළුවන්, එන්ජින් වෙන්න පුළුවන්, ස්ටුවර්ඩ් කෙනෙක් විදියට නැවට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අද මං කතා කරන්නේ විශේෂයෙන්ම අද කතා කරන්නේ ඩෙක් සයිඩ් එක ගැන. ඉතින් එන්ජින් සයිඩ් එකෙත් මේ දේවල්ම තමයි රේටින් කෙනෙක් විදියට යනවා නම් තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්. ඉතින් ඩෙක් සයිඩ් එකෙන් ඔයා ඩෙක් රේටින් කෙනෙක් විදියට යනවා නම් ඔයාට ඒ ක්වොලිෆිකේෂන්ස් කම්ප්ලීට් කරාට පස්සේ ඊළඟට ඔයා කරන්න තියෙන මුල්ම දේ තමයි මරිටයිම් කැම්පස් එකක් තෝරගන්න. ඉතින් මරිටයිම් කැම්පස් එකක් ගත්තාම අපිට MSTI එක, සිනෙක් කැම්පස් එක, එතකොට පානදුරේ UNK ඒ වගේ ගොඩක් ලංකාවේ තියෙනවා මරිටයිම් කැම්පස්. ඉතින් මේ ඕනෙකින් ඔයාලට කෝස් එකක් ෆලෝ කරන්න පුළුවන්. ඒ විදිහට මරිටයිම් කැම්පස් එක ඔයාලා සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට ඒකට CV දාලා ඔයාලව ඉන්ටර්වියු එකක් තියලා ඒ කෝස් එකට බඳව ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ එතන කෝස් එක කරන්න තියෙනවා. සාමාන්‍ය රේටින් කෙනෙක්ට කෝස් එකක් ෆලෝ කරන්න තියෙන්නේ මාස 6ක වගේ කාලයක්. ඉතින් ඒ මාස 6 ඇතුළත ඔයාලට ඇකඩමික්, එතකොට ප්‍රැක්ටිකල්, ෂෝට් කෝසස් ඒ හැම දෙයක්ම කම්ප්ලීට් කරනවා ඒ ඔයාලා තෝරගන්න මරිටයිම් කැම්පස් එකේ. ඉතින් සාමාන්‍ය ඔයාලා මේ තෝරගන්න කැම්පස් එක අනුව මේ කෝස් ෆී එක එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂ 2,000ක් 3,000ක් වගේ අතර තමයි මොනවාද රේටින් කෙනෙක් විදියට යනවා නම් ඒ කෙනාට කෝස් එක කරන්න යන ගාණ. ඉතින් මේ ගණන් වෙනස් වෙන්න පුළුවන් ඔයාලට හරියටම ඔයාලා සිලෙක්ට් කරගන්න කැම්පස් එකෙන් කෝල් එකක් දීලා ඒ දේවල් හරියටම දැනගන්න පුළුවන් විස්තර. ඉතින් මම මේ ඔයාලට හරියට යන්න ඕනේ පාත් එක කියන්නේ ඔයාලට ඩීටේල් ගන්න ඕන නම් හරියටම ඒවා කතා කරලා කෝල් කරලා ඒ දේවල් විසඳ ගන්න පුළුවන්. ඔයාලා මේ කෝස් එක ෆලෝ කරනකොට ඔයාලට ඇකඩමික් පැත්තෙන් සබ්ජෙක්ට්ස් උගන්නනවා, ඒ වගේම ඔයාලට ප්‍රැක්ටිකල් සයිඩ් එකනුත් දේවල් උගන්නනවා. සීමන් ෂීප්, එතකොට ඒ දේවල් වගේ හැම දෙයක්ම කියලා දෙනවා. නැවක කොහොමද ලයිෆ් එක ගෙනියන්න ඕනේ කියන එකේ ඉඳලා කන බොන දේවල් වල ඉඳලා හැම දෙයක්ම ඔයාලට ඒ එතෙන්දි කියලා දෙනවා හරි විදියට. අමතරව ඔයාලට කොහොමද මේන්ටෙනන්ස් වැඩ කරන්නේ, නැවක කොහොමද වැඩ කරන්නේ, එතකොට මූරින් ඇරේන්ජ්මන්ට්, එතකොට නොට්ස් වර්ග, බ්ලොක්ස් වර්ග ගැන සීමන්ෂිප් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් කරනවා, ඒකේ ප්‍රැක්ටිකල් කරනවා, ඒ හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ හැම දෙයකටම පස්සේ ෆයිනල් ඔයාලට එක්සැමිනේෂන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් පාස් වෙන්න ඕනේ ඔයාලා හැම කෙනෙක්ම. ඊට පස්සේ ඔයාලට ෂෝට් කෝසස් වගේක් තියෙනවා. ඉතින් මේ ෂෝට් කෝසස් ගත්තොත් ෂෝට් කෝසස් ටිකත් අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනේ. ඉතින් නැවකට යන ඕනම කෙනෙක් ඩෙක් වේවා, එන්ජින් වේවා, ඔෆිසර් කෙනෙක්ද, ඩෙක් කැඩෙට් කෙනෙක්ද, හැම කෙනෙක්ම මේ කෝසස් ෆලෝ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ කෝසස් ගැන කිව්වොත් ෆයර් ප්‍රිවෙන්ෂන් ඇන් ෆයර් ෆයිටිං, පර්සනල් සර්වයිවල් ටෙක්නික්ස්,
elementary first aid, personal safety and social responsibilities, safety training for seafarers with designated security duties, කියන courses පහ අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ නැවකට join වෙන කෙනෙක්. ඉතින් මේ courses ටිකත් ඔයාලට අර මේ කරන fee එකටම include වෙනවා. ඉතින් මේකෙන් ඔයාලා ඒකත් එක්ක course එක follow කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට මේ courses ටිකත් කරන්න පුළුවන්. ඉතින් මේ courses ටික කරාට පස්සේ ඔයාලට shipping ministry එකෙන් ගන්න පුළුවන් දෙනවා basic training certificate කියලා. ඉතින් මේ මේ සර්ටිෆිකට් ටිකට අමතරව බේසික් ට්‍රේනින් සර්ටිෆිකට් එක දෙනවා. ඉතින් මේ බේසික් ට්‍රේනින් සර්ටිෆිකට් එකෙන් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් CDC කියන එක ගන්න. ඉතින් CDC කියන්නේ Seafarers IDO Continuous Discharging Certificate කියන එක. ඉතින් මේකේ තමයි හැමදේම සීෆයර කෙනෙක්ට අදාළ දේවල් තියෙන්නේ, නැවකට join වෙන දේවල්, sign off වෙන දේවල්, ඒ හැමදේම. ඉතින් ඔයාලා ඊට පස්සේ මේ CDC එක ගත්තට පස්සේ ඔයාලට නැවකට යන්න සූදානම්. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලට shipping ministry ලංකාවේ shipping ministry එකෙන් ඔයාලට approval එකක් තියෙනවා නැවක රැකියාවක් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට එක එක්කෙනාට පුළුවන් තමන්ගේ CV දාලා හරි තමන්ගේ personal මොන හරි contact එකකින් හරි ඒ join වෙන විදියට නැවකට join වෙන්න. මේ විදියට ඔයාලා rating කෙනෙක් විදියට ගියාම මම දැන් කතා කරගෙන ආවේ decorating course එකක් ගැනනේ. ඉතින් ඩෙක්‍රේටින්ග් කෙනෙක් නැවකට ජොයින් වෙනකොට OS ට්‍රේනි කෙනෙක් විදියට ගිහිල්ලා එයාට OS කෙනෙක් වෙලා ඊට පස්සේ AB කෙනෙක් වෙලා ඊට පස්සේ මාස 36ක් ගිහිල්ලා මේ කෙනෙක් මාස 36ක සී එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ එයාට තර්ඩ් ඔෆිසර් කියන රෑන්ක් එකට යන්න ක්ලාස් 3 කියන එක්සෑම් එක කරන්න පුළුවන්. ලංකාවේ ක්ලාස් 3 එක්සෑම් එක කරන්න රේටින් කෙනෙක් විදියට යන කෙනෙක්ට මාස 36ක සී එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඉතින් ඒක තමයි ලංකාවේ රික්වයර්මන්ට් එක රේටින් කෙනෙක්ට ඔෆිසර් කෙනෙක් වෙන්න දක්වා යන්න පුළුවන් විදිය. ඉතින් එහෙම කෙනෙක් ඔෆිසර් කෙනෙක් වෙලා ක්ලාස් 3 එක්සෑම් එක කරලා ඊට පස්සේ ආ ක්ලාස් 2 එක්සෑම් එක කරලා චීෆ් ඔෆිසර් කෙනෙක් වෙලා මාස්ටර්ස් කරලා කැප්ටන් කෙනෙක් දක්වා යන්න පුළුවන්. ඉතින් ඕක තමයි ලංකාවේ ඩෙක්‍රේටින් කෙනෙක් විදියට ගිහිල්ලා කැප්ටන් කෙනෙක් දක්වා යන්න තියෙන ප්‍රොසීඩිය එක. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයාලට නැවේ ක්‍රූ එක මොන වගේද, ඩෙක් ඩිපාර්ට්මන්ට් එක, එන්ජින් ඩිපාර්ට්මන්ට් එක, ඒගොල්ලොන්ගේ සැලරිස් මොන වගේද, කේටරින් ඩිපාර්ට්මන්ට් එක මොන වගේද කියලා. ඉතින් මං හිතනවා ඔයාලට ලොකු අයිඩිය එකක් එන්නේ නැති කොහොමද මේ සීමන් කෙනෙක් විදියට සීෆයාර කෙනෙක් විදියට නැවකට ජොයින් වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් අයගේ ප්‍රශ්න තිබ්බා ඔය දේවල් ගැන. ඉතින් මං හිතනවා මේ හැම ප්‍රශ්නකටම උත්තර අද හම්බෙන්නේ නැති කියලා. ඉතින් ඉස්සරහට මම තවත් නැව් ගැන ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් එක්කුත් දාගෙන යන්න. තවත් නැවකට ජොයින් වෙන්න කැමති කෙනෙක්ට අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් තියාගන්න. මං දිගටම නැව්වල වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. එහෙනම් ඊළඟට මං මේ වීඩියෝ සීරිස් එකේම ඊළඟ වීඩියෝ එක විදියට ඔයාලට කියලා දෙන්න ඉන්නවා. ඩෙක් ඇඩිට් කෙනෙක් විදියට නැවකට ජොයින් වෙන්නේ කොහොමද, මේ විදියට මේ ප්‍රොසීඩිය එකත් හැම දෙයක්ම ක්වොලිෆිකේෂන්ස් ඒ හැම දෙයක්ම මේ විදියට මං කියලා දෙන්නම්. ඉතින් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන් චැනල් එක. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.